සාමාන්‍යයෙන් තේරවාදයේ හැටියට දැන් උදාහරණයක් ගත්තම අපි හිතමුකෝ විදර්ශනාවක් කරනවා කියලා. සාමාන්‍යයෙන් තියෙන්නේ අපි ගිහිල්ලා චක්ෂුව, චක්ඛායතනය උදාහරණයකට සත්වයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි කියන එක චක්ඛායතනය, සෝතායතනය, ඝානායතනය, ජීවායතනය, ධම්මායතනයට ඇවිල්ලා ආපහු චක්ඛායතනය, සෝතායතනය, ඝානායතනය, ජීවායතනය මේක දිගට 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 මෙනෙහි කරනවා. මේකට තමයි කම්මဋහාණය කියලා කියන්නේ. කර්මස්ථානය කියලා කියන්නේ තපාලියෙන් අර්ථ කීපයක් තියෙනවා. කර්මස්ථාන ඉගෙන ගන්නවා කියන හරියටම නේ. කර්මස්ථාන ඉගෙන ගන්නවා කියන්නේ මේ ටික පාඩම් කරගන්න එක. එතකොට කොහොමද මනසිකාර කරන්න ඕනේ? මොකද්ද අරමුණ? කොහොමද තේරුම් ගැනීම? කොහොමද අවබෝධය ඇති කරගන්න ඕනේ කියන මේ සියල්ල ඉගෙන ගන්නට. කර්මස්ථානය ප්‍රගුණයි කියලා කියන්නේ ඒ අවබෝධය සහිතව යම් කෙනෙක්ට මේක පාඩම්. අර කරණීයමෙත් සූත්‍රයේ පාඩමගේ පාඩම්. චක්කු ධාතු, සෝත ධාතු, ඝාන ධාතු, ජීවහා ධාතු කියලා මෙනෙහි කරනවා. මේකේ තීක්ෂණ ප්‍රඥා, චක්කු ධාතු, සෝත ධාතු, ඝාන ධාතු කියලා විතරක් මෙනෙහි කරනවා. ටිකක් ප්‍රඥාව ඊට වඩා දුර්වල නම් චක්ෂු ධාතුව සත්වයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි කියලා ආදී ලෙස මෙනෙහි කරනවා. ඊටත් වඩා තේරෙන්නේ නැත්නම් චක්ෂු ධාතුව උපමා වශයෙන් අරන් මෙනෙහි කරනවා. සමහර සත්‍යයන් උපමා වශයෙන් යන්නට වෙනවා, සමහර සත්‍යයන්ට විස්තර කරලා යන්න වෙනවා, සමහර සත්‍යයන්ට කෙලින්ම ධර්මයේ විතරක් පාළි අරගෙන යන්නට පුළුවන්. ඒ එක්කෙනාගේ ප්‍රඥාව අනුව, Tamanට වැටෙන ක්‍රමය අනුව. ඒ තරම් ඒක බෙදන්නට ඕනේ. ඒ පුද්ගලයා අනුව කොහොමද මානසිකාරය සිද්ධ කරන්නේ? ඒ වාක්‍ය හදා ගැනීම පුද්ගල ප්‍රතිබද්ධයි. පුද්ගලයාගේ චරිතානුකූලව වෙන්නට ඕනේ වාක්‍ය හදන එක. කර්මස්ථානයේ දෙන එක. ඉතින් අපිට කරන්න තියෙන ගුරුවරයෙක් වශයෙන් ඒ සියල්ල කියලා දෙන එකින් Tamanට කැමති එක අපි හදා ගන්නවා ඊට පස්සේ. දැන් මේ කර්මස්ථාන කතා කරන අවස්ථාව නෙවෙයි මේ මාතෘකාව ආපු හින්දා. ඉතින් ඊට පස්සේ ඊළඟට ඒක නිසත්ත නිජ්ජය. ඊට පස්සේ මේ චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු මගින් ධාතු කර්මස්ථානේ ස්කන්ධ වශයෙන් ගත්තොත් වෙනම, ආයතන වශයෙන් ගත්තොත් වෙනම. දැන් ඒක හිතා කියන්නට ඕන කම තමයි. දැන් අපි සාමාන්‍යයෙන් කරනවානේ එනේන අරමුණු මෙනෙහි කරනවා කියලා එකක් විදර්ශනාවට නේද? එනේන අරමුණු විදර්ශනා කරනකොට අපිට පුළුවන් ද ස්කන්ධ වශයෙන් බලන්න, ආයතන වශයෙන් බලන්න, ධාතු වශයෙන් බලන්න බෑනේ. දේශනාවේ තියෙන්නේ ස්කන්ධ වශයෙන් බලන්න, ආයතන වශයෙන් බලන්න, ධාතු වශයෙන් බලන්න. ඒ නිසා මේ එනේන අරමුණු බලනවා කියන එක ඒක වැරදි නෙවෙයි. ඒක භාවනාවට ඇඳ ගන්න පුළුවන් අපිට යම් ක්‍රමයකට. ඒක ලොකු අවබෝධයක් තියෙන්නට ඕනේ. සාමාන්‍යයෙන් දේශනා කරපු ක්‍රමයේ තමයි තමන්ට ගැළපෙන ඒක කියනවා ස්කන්ධ අණුව මෙනෙහි කිරීම ගැළපෙන්නේ කාටද? ආයතන අණුව මෙනෙහි කිරීම ගැළපෙන්නේ කාටද? ධාතු අණුව මෙනෙහි කිරීම ගැළපෙන්නේ කාටද? ඇයි මෙහෙම කියන්නේ? හේතුව මේ තමන්ට ගැළපෙන ස්කන්ධ අණුව අරගෙන හිමීම් භවනා කරගෙන යන්න තියෙන්නේ. ධාතු නම් ධාතු අණුව බලන් යන්න තියෙන්නේ. ආයතන නම් ආයතන අණුව බලන් යන්න තියෙන්නේ. ඒ නිසා ඒ වගේ කරගෙන යනකොට ඊට පස්සේ ඔන්න එනවා ඔක හොඳට තේරුණාම මේ ඔක්කොම ධාතු ගොඩක් සත්වයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි ආදී ලෙස වැටහිලා ඊට පස්සේ ඒ චක්කු ධාතු සෝත ධාතු ආදී හේතුන් නිසා හටගත්තේ විශේෂයෙන්ම పూర్ව භවයේ මේ භවයේ තියෙන සම්බන්ධය තේරුම් යන විදිහට මෙනෙහි කරන්න. ඒකට ගොඩක් වෙලා පටිච්චසමුප්පාද ණය ක්‍රමය තමයි ගන්නෙ. ධාතු වශයෙන් ඒ ගන්නට පුළුවන්. නමුත් පටිච්චසමුප්පාදේ තේරුම් ගත්තම ඒ දොරටුව හැරගන්නට පුළුවන්. ඊළඟට මේ ධාතු ටිකම අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. චක්කු ධාතුව අනිත්‍යයි. ඇයි අනිත්‍ය? කොහොමද පටිසම්භිදා මග්ගේ තියෙන්නේ? හයක් තේන අනිච්චං. භයක් තේන දුක්ඛං. අසාරකට තේන අනත්තා. තවත් විස්තර කරනවා නම් මේ සාමාන්‍ය භවනා ක්‍රම. විස්තර සවිස්තරව භවනා කරන්න ඕන. සවිස්තරව භවනා කරන ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රඥාව දුර්වල නම් සවිස්තරව භවනා කරවන්න වෙනවා. ප්‍රඥාව ගොඩාක් අධික නම් විස්තර ෘචික භාවය නිසා විස්තරව භවනා කරන්න ඕන. සාරිපුත්ත සාස්ත්‍රුණ ඒකයි. උන්වහන්සේගේ ප්‍රඥාව වැඩි නිසා විස්තර රුචිකයි දීර්ඝ භවනා කර ප්‍රඥාවලුනේ. ඒ කියන්නේ ප්‍රඥාවලු නිසා නෙවෙයි. සමහර අයට දැන් අහලා දැන් ඒක පරස්පරයේ තේරෙනවදිනේ. සාරිපුත් සාන්ද දීර්ඝව භවනා කරා නේද? අනුපද විපස්සනාව කියන අර්ථයේ දීර්ඝ භවනාව. ඒ වගේම අපි කියනවා කෙටියෙන් බණ අහලා නිවන් දකින්නේ ප්‍රඥාව අධික කෙනා, දීර්ඝ විස්තරයක් අවශ්‍ය වෙන්නේ මධ්‍යම ප්‍රඥාවන්ත කෙනා නේද? එහෙමත් විස්තරයක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න දීර්ඝ භවනා ක්‍රමයක් විස්තරයක් අවශ්‍ය වෙනවා පුද්ගලෝ දෙන්නෙක්ට. ප්‍රඥාව අඩු කෙනාට සහ ප්‍රඥාව වැඩි නිසා විස්තර ෘචික කෙනාට. ප්‍රඥාව අඩු කෙනෙකුත් විස්තර ෘචික කෙනෙක් ඉන්නට පුළුවන්. සාමාන්‍ය ප්‍රඥාව වැඩි අයට මේක දකින්නට කැමැත්තක් එනවා. ඒ කියන්නේ ඒක මානසිකාර කිරීම. ඒ නිසාත් උන්වහන්සේලාගේ මානසිකාරය දීර්ඝ වෙනවා. ඉතින් ওই විදිහට මානසිකාරය ඊට පස්සේ දැන් කෙටියෙන් කරලා ඕන්නම් කෙනෙක්ට පරිසම්විදා මාර්ගය බලන්න කොහොමද රූපේ මෙනෙහි කරන්න තියෙන හැටි. ඒක බහිද්දා තියෙන්නේ ගෝචරණානත්තේ පඤ්ඤා, ඊට පස්සේ අජ්ජත්තරානත්තේ පඤ්ඤා කියන ඥානවල බලන්න තියෙනවා. රූපං අහුත්වා සම්භෝති හුත්වා පටිවේති රූපං සංකතට්ඨේන අනිච්චං ආදී ලෙසට අනිත්‍ය ලක්ෂණයම නැවත නැවත බලන්න තියෙන රූපේ සම්බන්ධයෙන්. හේතු නිසා හටගන්න නිසා, ඇති වෙලා නැති වෙන නිසා, විනාශ වෙන නිසා මේ එකම ධර්මය අරගෙන නැවත 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 මෙනෙහි කරන්නට ඕන.
මොකද්ද මේ කියන්නේ එක ධර්මයක් හොඳට අරගෙන භාවනාවේ ප්‍රකට කර ඉස්ලාම් මේ අරමුණු ටික ප්‍රකට වෙන්නට ඕනේ වචන කිව්වට හරියන්නේ නැහැ ඒකට දොරටුව තමයි නාම රූප පරිග්‍රහය ඒ කියන්නේ අරමුණු ටික ප්‍රකට කර ගැනීම අරමුණු ටික ප්‍රකට කරගන්න තමයි ආචාර්යවරු පුරාණ ආචාර්යවරු අපිට දීලා තියෙන්නේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන ඉගෙනගෙන අරමුණ ප්‍රකට කරගන්නට ඒ ප්‍රකට කරගැනීමේ පදනම ගන්න තමයි මූලික සිද්ධාන්ත අපි ඉගෙන ගත යුතු වන්නේ ඉතින් ඒ විදිහට ඒක ප්‍රකට කරගෙන මේක අනිත්‍යයක් මේක දුකක් මේක අනාත්මයක් ලෙස මෙනෙහි කරා හැබැයි අනිත්‍ය දුක් අනාත්ම ලෙස මෙනෙහි කරාට මේ සම්මසන ඥානෙදී මේක ඇඟට දැනෙන අනිත්‍ය දුක් අනාත්ම මේ සම්මසන ඥානෙ මෙනෙහි කරනකොට අහංකාර මමංකාර දුරු වෙනවා මම කියන සංඥාව මගේ කියන සංඥාව යටපත් කරගන්න පුළුවන් නිෂ්කම්මණය කරන්න පුළුවන් හැබැයි ඒක ගොඩාක් ප්‍රකට වෙන්නට නම් සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් බලලා නැවත අනිත්‍ය දුක් වශයෙන් වඩන්නට ඕන ඉපදීම් බිඳීම් බලන්නේ නැතුව අනිත්‍ය දුක් අනාත්ම කොච්චර මෙනෙහි කරත් අනිත්‍ය ලෙස දුක්ඛ ලෙස අනාත්ම ලෙස සංස්කාරය මෙනෙහි කරත් ඒක නැවත නැවත වැහෙන්නට පුළුවන් ඒ නිසා සම්මසන ඥානයේ වඩපු කෙනා නැවත උදේවය බලන්නට උරු කරන්නට ඕන සමහර යෝගීන්ට උදේවය කියන්නේ කලින්ම වැටහෙනවා ඒ නිසා වුන් සම්මසන ඥානය කරනකොටම උදේවය ප්‍රකට කරගෙන සම්මසනේ වඩන්නටත් පුළුවන් ඇත්තටම කියනවා නම් මුළු විදර්ශනාවම සම්මසනයක් ලෙස හඳුන්වන්නට සම්මසනේ කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආරෝපණය කළා සම්මසනේ කිරීම ඊට පස්සේ ඒ උදේවය බල බල යනකොට උදේසාවය උදේවය කියන එක ක්‍රම 50කට බලන්නට ඕනේ ස්කන්ධ පහට ගත්තොත් ස්කන්ධ පහට ගත්තොත් උදේ 5යි එක ස්කන්ධයකට වය 5යි වය වර්ග 5. එතකොට එක ස්කන්ධයකට 10යි ස්කන්ධ පහට 50යි ධාතු වශයෙන් ගත්තොත් 180යි. ඉතින් එතකොට මේක නැවත නැවත මෙනෙහි කරගෙන යනකොට ඒක එකක් තමයි අනුත්පාද නිරෝධය ආදී අහුවෙනවා. ඉපදින් බිඳීම ඔය උපාද භංග කියලා කියන්නේ එක උදේවය ඥානය. අනිත් උදේවය ඥානය තමයි ප්‍රත්‍ය වශයෙන් ඉපදීම. ප්‍රත්‍ය වශයෙන් උදය, ප්‍රත්‍ය වශයෙන් නිරෝධය. ඒ ප්‍රත්‍ය වශයෙන් උපදීම සහ නිරෝධය කියන එක හතර වැදෑරුම් වෙනවා. එන් එකක් සන්තති වශයෙන් ඉපදීම සන්තති නිරෝධය. අනිත් තුනම සන්තති ඉපදීම නැත්තම් අනුත්පන්න උපාදේ නැත්තම් සන්තති උපාදේ අනුපාද නිරෝධය. ඒ වගේ ඒක තා බෙදීම් තියෙනවා. ඊළඟට මේ විදිහට වඩාගෙන යනකොට උපක්ඛිලේස ටිකක් පහළ වෙනවා. හිත ප්‍රභාස්වර වෙරා උපක්ඛිලේසෙන්න පටන් ගන්නවා. ඒ උපක්ඛිලේසත් නැවත සම්මසණය කරන්නට ඕනේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. එතනදී යෝගීන් පස්වර්ගයක් ඉන්නවා. සමහර කෙනෙක් මාර්ගඵල ලැබුවා නෙවෙයි සමහර කෙනෙක් මේ ආලෝක පස්සද්ධිය ආදී නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අරගෙන බුද්ධ ශාසනයෙන් බැහැර වෙනවා. සමහර කෙනෙක් මාර්ගඵල මම ලැබුවා කියලා භාවනාව නතර කරනවා. සමහර කෙනෙක් මාර්ගඵල ලැබුවා කියලා භාවනාව වරද්දගෙන පස්සේ තේරුම් අරගෙන ආපහු ට්‍රැක් එකට යනවා. ඒකට කියනවා ධම්මුද්දච්ච මානස කියලා. සමහර කෙනෙක් ඒකකට අහු වෙනතෝ කෙලින්ම භාවනාව කරන් යනවා. හැබැයි ඔවුන්ට ලොකු කැමැත්තක් වෙනවා උපක්ඛිලේසට. අර විවැරදි දර්ශන වලට මේ කැමැත්තක් වෙනවා. ඇලීමක් වෙනවා. ඒ ඇලීම වෙන ක්‍රමය අනුව යෝගියාගේ මොකද්ද සුඛ ප්‍රතිපදා දුක්ඛ ප්‍රතිපදා ක්‍රමයට කලනවා. ඒ කියන්නේ සමහරුන්ට ඇලීම 3-4 පාරක් එනවා. ඒක යටපත් කරන් ඉදිරියට යන්නේ. ඒක නැතුව යන්න බෑ ඉස්සරහට. ගියාට සිත ප්‍රභාස්වර නැහැ. කෙලෙස ප්‍රහාණය වෙන්නේ නැහැ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ. ඊට පස්සේ ඒකේ 3 පාරකට දෙපාරකින් හරි ඊට වඩා අඩුවෙන් හරි කෙලෙස යටපත් කරන් ඉදිරියට ගියොත් ඒ කෙනාට සුඛ ප්‍රතිපදාව කියලා කියනවා. සමහර කෙනෙක්ට කලාතුරකින් කෙනෙක්ට ඇලීමක් නැතුව ඉදිරියට යන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම යනකොට ආපහු ඊට පස්සේ හිත අර උපක්ඛිලේසණු මිදිලා ප්‍රභාස්වර හිතක් බවට පත් වෙනවා. ඒ කියන්නේ යාට සත්පුද්ගල සංඥාව නැහැ, සැකේ නැහැ, අනිත්‍ය දුක්ඛ අනාත්මේ ප්‍රකටයි. ඒ වගේම භාවනාව නිසා ඇතිවන විශේෂ අත්දැකීම් ගැනත් ඔහු රැවටෙන්නේ. ඒවටත් ඇලීමක් නැහැ. දැන් ඔහුගේ සිතට ටෙම්ප්ට් කරන්න දෙයක්. Nothing can tempt his mind. ඒ කියන්නේ යාගේ සිත සංස්කාරයොත් යථාභෝධය ඇති කරගෙන සංස්කාරයන් යථාභෝධය ඇති කරගන්න භාවනාවෙන් ඇතිවෙන යම් යම් අධ්‍යක්ීම් කෙරෙහිත් ඔහු ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන ඒ ප්‍රභාස්වර මානසින් තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පටන් ගන්න. ඒක ප්‍රබල උදේවයින් ඉඳන් පටන් ගන්න. මෙතන ඉඳලා කෙලෙස් තුනී වෙන්නට පටන් ගන්නවා. ඒකට කලින් අපි කෙලෙස් තුනී වෙනවා කියන්නේ ඇත්තෙලෙස් යටපත් වීමක් සිද්ධ වෙනවා. තනු භාවයට පටන් ගන්න. ඒකට ප්‍රහාණ පරිඥාව කියලා පටන් ගන්නවා. ප්‍රහාණ පරිඥාව සාමාන්‍යයෙන් ඉන්නේ භංගානුපස්සනාව විතර. නමුත් ප්‍රබල උදේවයත් ප්‍රහාණ පරිඥා පාක්ෂිකයි. ඊට පස්සේ සංස්කාරයන් ඉපදීම් බිඳීම් බලලා සංස්කාරය අනිත්‍ය දුක්ඛ ලෙස අනාත්ම ලෙස මෙනෙහි කරනවා. පෙර වගේම ඊට පස්සේ සංස්කාරය වේගෙන් බිඳෙන බව තේරෙනවා. බිඳෙන බව තේරෙනකොට ඒක ඉබේ තේරෙන්නට පුළුවන් කෙනෙක්ට, එහෙම නැත්නම් භංගයට හිත යොමු කරන්නට පුළුවන්. මේ ක්‍රම දෙකෙන්ම භංගයේ තේරුම් අරගෙන නැවත සංස්කාරය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කරනවා. එතනදී අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනත්තානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, පටිනික්සග්ගානුපස්සනාව කියලා හත් ක්‍රමයකට විදර්ශනාව වඩනවා. ඊට පස්සේ ඒ සංස්කාරයන්ගේ බිනර නිසා ඒවා බය ලෙස දකින්නට පටන් ගන්නවා. බය ලෙස බලන්නට පටන් ගන්නවා.
එතනදී තමයි සංස්කාරය බය ලෙස සහ නිර්වාණය අභය ලෙස බලන්න පටන් ගන්න. ඊට පස්සේ ඒ බය වෙන්න හේතුව මේ සංස්කාරය බිඳෙන නිසා මේවා බයයි මේවා නිර්වාණය ඒට ප්‍රතිපක්ෂයි. ඊට පස්සේ බය තේරුම් ගත්තට හරියන්නේ නැහැ සංස්කාරයන්ගේ මේ බිඳීම නවත්වන්නට සුදුසු පුද්ගලයෙක් සත්වයෙක් බෙහෙතක් ඖෂධයක් නැහැ කියන එක වෙනම වෙනෙහි කරන්නට ඕනේ. ඒකට කියනවා ආදීනවානුපස්සන. ආදීනවපස්සන ඥානේ ප්‍රබලම සාධකේ තමයි සංස්කාරයන්ට පිහිට කරගත යුතු කෙනෙක් සංස්කාරයට පිහිට විය හැකි කෙනෙක් නැහැ කියන දුක්ඛ ලක්ෂණය මෙනෙහි කිරීම. ඊට අමතරව අනෙකුත් දුක්ඛ ලක්ෂණත් මෙනෙහි කරන්නට තියෙනවා. ඒකටත් හේතුව භංගයේ බලය තමයි ඒක මෙනෙහි කරන්නේ. මෙතනට එනකම් භංගයේ බලනවා තමයි. ඒක කරගෙන යනකොට ඉබේ පහළ වෙන ඥානයක් තියෙනවා. ඒකට කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. නිබ්බිදානුපස්සනාව ඉබේ පහළ වෙනකොට ඊළඟට ඉබේම පහළ වෙන පටන් ගන්නවා. මුංචිතු කම්මිතා බිඳි සසරෙන් එතර වීම කැමැත්ත. එතනින් එහාට භංගයේ බලබල කරත් කමක් නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් හොඳටම භංගයේ පැහැදිලි, සංස්කාරය පැහැදිලි, සම්මුති ඝණය, සන්තති ඝණය කැඩිලා ඉවරයි. දැන් සංස්කාරය අතට දින මේ වගේ රේඛා වගේ පැහැදිලි දැන් මේ කෙනාට. ඊට පස්සේ මොකද කරන්නේ? මුංචිතු කම්මිතාවේ ආපු නිසා මිදීමේ කැමැත්ත ආපු කෙනා ඉතා ගැඹුරින් විස්තර සහිතව සංස්කාරය ත්‍රිලක්ෂණයට හරවනවා. ඒකට කියනවා පටිසංකානුපස්සනාව. එතනදී විශේෂයෙන් අනාත්ම දර්ශනය ඇති කරගන්නට ඕන. මොකද හේතුව ඔය ඉස්සර විස්තර කරපු විදර්ශනා ඥානවලට ආත්ම සංඥා බලපාලා තියෙනවා. ඒක විස්තර කරන්න ඕනේ දීර්ඝව. ඊට පස්සේ එහෙම කරන් යනකොට විශේෂයෙන් අනත්තානුපස්සනාව ඒක ත්‍රිකෝටික වශයෙන්, චතුස්කෝටික වශයෙන්, ෂඩ්කෝටික වශයෙන්, අට ඒ කියන්නේ දෙවැදෑරුම් ලෙස, සතුර්වැදෑරුම් ලෙස, හයවැදෑරුම් ලෙස, අටවැදෑරුම් ලෙස, දසවැදෑරුම් ලෙස, දොළොස්වැදෑරුම් ලෙස, ඊට පස්සේ 42වැදෑරුම් ලෙස ත්‍රිලක්ෂණය සහ අනාත්මය මෙනෙහි කරන්නට තියෙනවා. එහෙම මෙනෙහි කරන් යනකොට අන්න සංස්කාරය කෙරෙහි නියම උපේක්ෂාවක් උපදිනවා. එතන උපේක්ෂා වර්ග තුනක් තියෙනවා. විරිය උපේක්ෂාව, සංඛාර උපේක්ෂාව, ඊට පස්සේ භාවනා උපේක්ෂාව. ඒක වඩාගෙන යනකොට තමයි ඉන්ද්‍රිය ධර්ම සම වෙනකොට මාර්ගය අරමුණු වෙන අනුලෝම ඥානයට ඇවිල්ලා මාර්ගය අනුබුර නිවන් දකිනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නේ ආපු එකට මම දීර්ඝව උත්තරය කරේ. බොහෝ දෙනා තන්ත විටිමිට අහලා තිබුණා විදර්ශනාව ගැන විස්තරයක් දෙන්නට කියලා. ඉතින් මේ හැම එකක්ම ඥානයක්ම වෙන වෙනම විස්තර කරන්නට ඕන තියෙනවා. ඒ නිසා තමයි මේක අපි ඉස්සරහට ගන්නේ නැත්තේ. මේක විස්තර කළා මේ වෙලාවේ තේරුමක් නැහැ. මොකද ඒකට අවශ්‍ය පදනම අපි ඉස්සලා දාගෙන ඉන්නට ඕනේ. මේක දැනගත්තා කෙනෙක් ඉන්නට පුළුවන් ඒක වඩාගෙන ඉදිරියට යන කෙනෙක්. නමුත් මම පාඩමක් ලෙස කරන නිසා මේක හැමතිස්සෙම ඉදිරියට දාලා තියෙන්නේ මේ කරුණ නිසා. ඉතින් එතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙස දෙන්න තියෙන්නේ භංගයේ බලාගෙන යනකොට සමහර යෝගීන්ට ඒ නැති බවම වැටහිලා ශුන්්‍යත කිසිවක් නැහැ කියන අරමුණක් තිබිලා බොහෝ වෙලාවක ඉන්න අවස්ථා අපි අහලා තියෙනවා. ඒක නිවන නෙවෙයි. ඒ ප්‍රශ්නයට උත්තරේ තමයි භංගයේ බලලා විදර්ශනාව යනු භංගයේ බලලා සංස්කාරය අරගෙන අනිත්‍ය ලෙස අනිත්‍ය යනු බිඳෙන ධර්මයක්, දුක් උපදවන ධර්මයක්, අනාත්ම ධර්මයක්, විරාග ධර්මයක්, නිරෝධ ධර්මයක්, අතහැරිය යුතු ධර්මයක් ආදී ලෙස මෙනෙහි වෙන්නට. එහෙම කරන් යනකොට ওই ප්‍රශ්නේ එන්නේ.